ඔයාටත් ජර්මනියට ගිහිල්ලා නොමිලේ අධ්‍යාපනය ගන්න පුළුවන්ද? ඉතින් මෙන්න මේ කාරණාව ගැන විස්තර ඔයාලට මේ වීඩියෝ එක බැලුවාම දැනගන්න පුළුවන්. ජර්මනියේ තියෙන ස්ටේට් යුනිවර්සිටි වල, ඒ කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබා දෙන්නේ නොමිලේ. දැන් ඔයාට හිතෙයි ඉතින් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලත් අධ්‍යාපනය ලබා දෙන්නේ නොමිලේ නේද කියලා. ඒත් අපිට මේකේ තියෙන වැදගත්කම තමා යුරෝපානු ජාතීන් නොවන ඕනෑම කෙනෙක්ට ජර්මනි ස්ටේට් යුනිවර්සිටි එකකට ඇතුළු වෙලා නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේක කොච්චර වටිනා අවස්ථාවක්ද කියනවනම් ඔයාලට නොමිලේ ඉගෙනගෙන ජර්මනියේ ජොබ් එකක් කරන්නත් අවස්ථාව එයාලා දීලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද ඔයාට ඉගෙන ගන්න පුළුවන් සබ්ජෙක්ට් ඒරියාස්, ඒ වගේම මොනවද ඔයාට තියෙන්න ඕනේ මූලික සුදුසුකම් කියලා. ඔයා සාමාන්‍ය විදියට බැචලර් එකකට ඇප්ලයි කරන්න යනවනම් ඔයා ඩිග්‍රී එක කරන ෆීල්ඩ් එකට අදාළව ඔයාගේ ඒ ලෙවල් සුදුසුකම් හොඳ මට්ටමේ තියෙන්න ඕන. ඒ වගේම ඔයාට හොයලා බලන්න වෙන වැදගත්ම දෙයක් තමයි ඔයාගේ ලැන්ග්වේජ් ප්‍රොෆිෂියන්සි එක යුනිවර්සිටි එකට පෙන්වන්න ඕනේද කියන එක. ඒ කියන්නේ ඔයාගේ කෝස් එක ඉංග්ලිෂ් වලින් කරන නිසා ගොඩක් යුනිවර්සිටීස් ඔයාගේ ඉංග්ලිෂ් ප්‍රොෆිෂියන්සි එක බලනවා. එතකොට ඔයාට IELTS වගේ එක්සෑම් එකක් කරන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම ඔයා MSc එහෙම නැත්නම් PhD වගේ කරන්න යනවා නම් ඒත් ඔයාට අදාළ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් වගේම ඔයාගේ ඩිග්‍රී එකේ ක්‍රෙඩිට්ස් එහෙමත් ගොඩක් බලපානවා. ඒ වගේම ඔයාගේ බැචලර් එක ඉංග්ලිෂ් මීඩියම් නම් කරලා තියෙන්නේ ඔයාට IELTS කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ සේරම සුදුසුකම් බලන විදිය ඔයා ඇප්ලයි කරන යුනිවර්සිටි එකයි කෝස් එකයි අනුව වෙනස් වෙන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයා තනියෙන් ඇප්ලයි කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයා කරන්න බලාපොරොත්තු වෙන කෝස් එක ඉංග්ලිෂ් වලින් තියෙනවද කියලාත් බලන්න වෙනවා. ඔයාට කෝස් එක සිලෙක්ට් කරගන්න අවශ්‍ය වෙන වෙබ්සයිට් වල ලින්ක්ස් කීපයක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාට මේ කියපු දේවල් තියෙනවා නම් ජර්මනි ඉගෙන ගන්න යන්න ඕන මූලික සුදුසුකම් දැනටමත් තියෙනවා. ඊළඟට බලන්න ඕන ඔයාගේ වීසා ඇප්‍රූව් වෙන්න නම් ඔයාට තියෙන්න ඕනේ ඩොකියුමන්ට්ස් මොනවද කියලා. එම්බසි එකෙන් වීසා ඇප්‍රූව් කරන්න බලන වැදගත්ම දේ තමයි ඔයා ජර්මනියට ගිහිල්ලා ඉගෙන ගන්න ගමන් ඔයාට කන්න බොන්න, ඒ වගේම ඔයා නැවතිලා ඉන්න තැනට ගෙවන්න පුළුවන් වත්කමක් තියෙනවද කියන එක. ඉතින් මේක ඔයාට ඔප්පු කරන්න නම් විශේෂ account එකක් හදන්න ඕන, block account එකක් කියලා. සාමාන්‍යයෙන් මේ account එකේ යුරෝ 11208ක් විතර තියෙන්න ඕනේ ඔයා වීසා apply කරනකොට. ඒ වගේම මේ සල්ලි ඔයාට වීසා approve වුණ ගමන් ආපහු ගන්න ලැබෙන්නේ නැහැ. ඔයාට ගන්න පුළුවන් මාසෙකට යුරෝ 934යි. ඒ කියන්නේ මාසික වියදමට ඕනේ ගාණ තමයි එයාලා account එකෙන් release කරන්නේ. ඉතින් මේ සල්ලි ඔයා වීසා එක approve කරගන්න විතරක් පෙන්වන්න ඕන එකක් නෙමෙයි කියලා අමතක කරන්න එපා. ඒක ඇත්තටම ඔයාට යන වියදම විදියට සලකන්න වෙනවා. මේ සඳහා වෙනම consult කරලා financial service දෙන ආයතන ජර්මනියේ තියෙනවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර ඔයාලට පහල description එකේ links වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට තව විදියකින් මේ financial ability එක පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි ඔයාගේ පවුලේ කෙනෙක් ජර්මනියේ මේ වෙනකොට ජීවත් වෙනවා නම් එයා ඔයාට ඉගෙන ගන්න කාලය තුල වියදම් දරනවා කියලා ડોකියුමන්ට් ඉදිරිපත් කරලා. ඒ වගේම ඔයාට ජර්මනි insurance එකක් ඕන වෙනවා visa approval එකට. ඒකත් ඔයාට කලින් සඳහන් කරපු ආයතන හරහාම කරගන්න පුළුවන්. ඉතින් මීට අමතරව ඔයාගේ සේරම ડોකියුමන්ට්ස් වල ඔරිජිනල් කොපීස් තියෙන්න ඕනේ. ඒ සේරම checklist එකක් පහල description එකෙන් ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා ජර්මන් වලට student කෙනෙක් විදිහට යනවා නම් ඔයාට පුළුවන් සතියකට පැය 20 ගානේ වැඩ කරන්න. හැබැයි ඔයාට මාසෙකට යුරෝ 450ක් වෙනකන් උපයන්න පුළුවන් කිසිම ආදායම් බද්දක් නොගෙවා. ඒ කියන්නේ tax එකක් ගෙවන්නේ නැතුව. ඔයා ඊට වඩා උපයනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම tax ගෙවන්න වෙනවා. ඒ ගැන ඔයාට වද වෙන්න දෙයක් නැහැ. මොකද ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට රජය විසින් අය කරපු බදු නැවත ගෙවන නිසා. ඒ වගේම ස්ටුඩන්ට්ලට ජොබ් හොයාගන්න පුළුවන් වෙබ්සයිට් වල ලින්ක්ස් කීපයකුත් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඔයාලට ගිය ගමන් ජොබ් එකක් හොයාගන්න ටිකක් අමාරුයි. හැමදේම තියෙන ජර්මන් වලින් නිසා. ඒත් මේ වෙබ්සයිට් වල ලැන්ග්වේජ් එක ඔයාට ඉංග්ලිෂ් වලට හරවගෙන බලන්න පුළුවන්. ඒ නිසා ඔයාට ලේසියෙන්ම ජොබ් එකක් හොයාගන්නත් පුළුවන්. ඔයාගේ ෆයිනල් එක්සෑම් රිසල්ට් ආපු ගමන් ඔයාට පුළුවන් පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකකට ඇප්ලයි කරන්න. එතකොට ඔයාට මාස 18ක, ඒ කියන්නේ අවුරුදු එකහමාරක වීසා එක්ස්ටෙන්ඩ් එකක් ලැබෙනවා. මේ කාලය ඇතුළත ඔයාට පුළුවන් ජොබ් වේකන්සි හොයාගෙන ඇප්ලයි කරලා බලලා ඔයාට ගැළපෙන ජොබ් එකක් කරන්න. ඉතින් මේ වගේ වටිනා කියන විස්තර ඉදිරියේදී දැනගන්න channel එක subscribe කරලා bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලට දැනගන්න ඕන විස්තර මොනවද කියලා පුංචි comment එකකින් අපිට කියන්න අමතක කරන්න එපා.